පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්නිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිහිටක් වේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන පිඟත් දෙපළක් ඉන්නවා නිරන්තරයෙන්ම මේ net නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයාටම ධර්මීය ප්‍රචාරය කරවන්නට ඒ අවස්ථා කිහිපෙදීම දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් පිරිසක් අදත් සම්බන්ධ වෙනවා. ඒ තමයි දහම් පාරමී සංසදී කලණ මිතුරු පිරිස වසර 17කට පෙර අපවත් වී වදාළ ගංගොඩවිල සෝම
නායක මාහිමිපාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරමින් ඒ පින්තුන් අද දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම ගණේමුල්ල පන්සල පාර අංක 70 නිවසේ පදිංචි රමින්දු හෙට්ටිආරච්චි කේම් නිශාන්ති මෞපිය කියන දෙපළ අද මේ දේශනාවට සම්බන්ධ වෙනවා. අපි ඒ පින්තුන්ටත් මේ වෙලාවේ දේශනාව නිමවටපත් වූ පසු පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. අපි මේ දිනවල විශේෂ අරමුණක් මූලික කරගෙන විශේෂ ධර්ම මාතෘකාව අපේ පින්වතුන්ට දේශනාවට තෝරාගෙන දේශනා කරගෙන යනවා. ඒ තමයි රත විනීත සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ මේ නිවන් දකින ශ්‍රාවකයන්ට නිවන් දකින ප්‍රතිපදාව වැඩිම පිණිස සසර දුක නිමා කිරීමට ඊ අවශ්‍ය කරන මග වැඩිම පිණිස උපකාර කරලා දේශනා කරපු දේශනාව. අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ රත විනීත සූත්‍ර දේශනාව තුල උන්වහන්සේ දේශනා කරන්නේ එවැනි විශේෂ කාරණාවක් මූලික කරගෙන. අපි මේ වෙනකොට රත විනීත සූත්‍රය මූලික කරගෙන දේශනා පෙළක් සාකච්ඡා කළා. මේ දේශනාවේ තිබෙන අති විශේෂම කාරණාව තමයි මේ දස කතා. කරුණු 10ක් භාග්‍යතුන් වහන්සේ විස්තරාත්මකව දේශනා කරනවා. අපගේ නිවන් මඟට උපකාර වෙන කරුණු 10ක්. ඒක පැවිදි පිරිසට, ඒ වගේම ගිහි පිරිසට දෙපාර්ශවයටම වඩන්න පුළුවන් කාරණාවල් 10ක්. මේ කාරණාවල් 10 තුල අපි සාකච්ඡා කළ අපිච්ච කතා. මේ අල්පේච්ච භාවයේ කියන එක අපි විස්තර කළා. ඒ වගේම සන්තුට්ටි කතා. සතුටු වෙන කතා. කෙනෙක් සතුටි කොහොමද කාලය ගත කරන්නේ කියන කාරණාව, ඒ කාරණාව ඔස්සේ භාග්‍යතුන් වහන්සේ කරුණු 3ක් යටතේ දේශනා කළා. යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය. යථාලාභ සන්තෝෂය කියන්නේ තමන්ට කුමන දෙයක් ලැබුණත් ඒ ලැබෙන ප්‍රමාණයෙන් ජීවත් වෙනවා. යථා බල සන්තෝෂය කියන්නේ තමන්ට පරිහරණය කරන්න බැරි ආකාරයේ දෙයක් ලැබුණොත් ඒක පරිහරණය කරන්න පුළුවන් කෙනෙකුට දෙනවා. ඒ දේ හුවමාරු කරගන්නකොට තමන්ට ලැබෙන්නේ පරිහරණයේ තමන්ට ලැබෙන්නේ දෙන දෙයට වඩා අඩු වටිනකමක් තියෙන දෙයක් නම් ඒක සතුටින් බාර ගන්නවා. යථා සාරූප සන්තෝෂය කියලා කියන්නේ වටින දෙයක් ලැබුණොත් ඒ වටිනාදී ඒක ගැළපෙන කෙනෙකුට තෝරලා බලලා දෙනවා. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි පවිවේක කතා. පවිවේක කතාත් කාරණාවල් තුනක් ඔස්සේ විස්තර කළා. කාය පවිවේකය, චිත්ත පවිවේකය, උපදි පවිවේකය. කාය පවිවේකය කියලා කියන්නේ තනිවම හැසිරීම. චිත්ත පවිවේකය කියලා කියන්නේ හිත විවේකීව තබා ගැනීම. උපදි පවිවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් හිත නිදහස් කරගෙන විවේකීව ඉඳීම. ඒ කියන්නේ අරහත් ඵලය ළඟා කරගෙන සිටීම. ඒක තමයි පවිවේක කතා. ඊළඟට අද සාකච්ඡා කරන්න තියෙන සංසග්ග කතා. හතරවෙනි දස කතාවල හතරවෙනි කාරණාව. මේ සංසග්ග කියලා කියන්නේ සංසාරියට නැවත ඇදගන්නවා කියන අර්ථය. මේ සංසාරියට නැවත ඇදගන්නවා කියන අර්ථයෙන් තමයි මේ සංසග්ග කතා කියන කාරණාව ඔස්සේ දේශනා කරන්නේ. සංසග්ග කියන්නේ ඒ අර්ථය. එහෙම සංසග්ගයේ ඇති වෙන කරුණු පහක් තියෙනවා. සංසග්ගයේ ඇති වෙන කරුණු පහක් තියෙනවා. සවන සංසර්ගය, දස්සන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝගපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය. මේක තමයි කාරණාවල් පහ. එතන පළවෙනි එක සවන සංසර්ගය. සවන සංසර්ගය කියලා කියන්නේ ඇසීමෙන් ඇතිවන සංසර්ගය. ඒ ඇතිීමෙන් ඇසීමෙන් ඇතිවන සංසර්ගය කියලා එතන විස්තර කරන්නේ අපි යම් ආකාරයේ දේවල් අහලා ඒ අහන දේවල් තුලින් අපගේ යට වෙලා තිබෙන කිලිස් ධර්මයන් නැවත මතුවීම.
දැන් මේ ධර්ම කාරණාවල් අපි කතා කරනකොට අපිට පෙර සාකච්ඡා කරපු බොහෝ ධර්ම කාරණාවල් මේවට උපකාර කරගන්න පුළුවන්. ඒකයි මේ නිතර නිතර ධර්ම ශ්‍රවණයේ තිබෙන වටිනකම. අපි පිටුතට මතකෙති අපි සාකච්ඡා කළ අනංගන සූත්‍රය. අනංගන සූත්‍රයේ අපි කිව්වා සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවර පුද්ගල වර්ග හතර දෙනී. දැඩි කෙලෙස් තියනවා තියන දෙන්නෙකුයි දැඩි කෙලෙස් නැති දෙන්නෙකුයි. දැඩි කෙලෙස් තියන දෙන්නගින් එක්කෙනෙකුට දැඩි කෙලෙස් තියන බව දන්නවා තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියන බව දන්නේ නැහැ. එතකොට දන්න කෙනා අර දන්නේ නැති කෙනාට සාපේක්ෂව ගත්තොත් ශ්‍රේෂ්ඨයි දන්නේ නැති කෙනා හීනයි. ඊළඟට අනිත් කාරණාවත් ඒ වගේ දැඩි කෙලෙස් නැතුව කෙනෙක් ඉන්නවා කියන්නේ කෙලෙස් තියෙන හැබැයි දැඩිව නැහැ. දැඩිව කෙලෙස් නැති කෙනා එක්කෙනෙක් තමන්ට දැඩිව කෙලෙස් නැති බව දන්නවා තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩිව කෙලෙස් නැති බව දන්නේ නැහැ. එතකොට අර දැඩිව කෙලෙස් නැති බව දන්න කෙනා දැඩිව කෙලෙස් නැති බව දන්නේ නැති කෙනා අතරින් ගත්තොත් ශ්‍රේෂ්ඨයි. ඒ දෙගොල්ලොම එක්කෙනේ ශ්‍රේෂ්ඨ වෙන අනිත් කෙනා හීන වෙන්න මොකද හේතුව? තමන්ට කෙලෙස් තියෙන බව දැන ගැනීම. තමන්ට කෙලෙස් තියෙන බව දැන ගැනීම. ඒතර අපි එදා ඒ දේශනාවෙදි විස්තර කළා, ඒ දේශනා මාලාවෙදිම විස්තර කළා දැඩි කෙලෙස් තියෙන බව දන්න කෙනා දන්නේ කෙනාට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව තමන් දැනගත්තම තසංගනස පහනාය ඒ අංගණයන් ප්‍රහාණය කරන්න. වාය චන්දන් ජනීති කැමැත් උපදවනවා, වායමති වෑයම් කරනවා, විරියං ආරභිසති වීර්ය ආරම්භ කරනවා. හරියට අර උදාහරණයක් දැක්කුවා, කෙනෙක් කඩපිලෙන් රත්තරන් කලයක් අරගෙන එනවා. ඒ ගේන කලේ කුණු දූවිලි තැවරිලා ගේන්නේ. ගෙනාපු මේ රන් තලිය සුද්ධ කරන්නේ නැතුව ඒ කෙනා ගිහිල්ලා තියෙනවා කුණු දූවිලි තැවරෙන තැනක. කුණු දූවිලි තැවරෙන තැනක ගිහිල්ලා තිව්වම ඒ ගේන කෙනා ඒකේ කුණු දූවිලි තියෙනවා කියන එක අවබෝධ කරගත්තේ නේ. ඔහු ගිහිල්ලා තියන්නේ කුණු දූවිලි ගෑවෙන තැනක. ඒක නිසා මේ වටින වාදනයට අනුතරක් වෙනවා කියලා දන්නෙත් නේ. ඊළඟට ඒ කාරණාව නිසා ඒ කෙනාට මොකද්ද වෙන අනතුර? ඒ කෙනාට වෙන අනතුර තමයි ඒ කුණු දූවිලි එක තවත් කුණු දූවිලි මිශ්‍ර වුණාම බොහෝ මික්මන්ට අර වටින දේ විනාශ වෙලා යනවා. ආන් ඒ වගේ තමයි කෙලෙස් තියෙන කෙනා තමන්ට කෙලෙස් තියෙන බව අඳුනගෙන නැත්තම් ඔහු හැම වෙලාවකම තමන්ගේ හිත යොදවන්නේ කෙලෙස් ඇති වෙන තැන්වලට. තමන්ගේ ක්ලේශය තමන් වටහා ගත්තේ නැති වුණොත් හැම වෙලාවකම හිත අරගෙන යන්නේ කෙලෙස් ඇති වෙන තැන්වලට. එතකොට අර කෙලෙස් ගොඩට තව කෙලෙස් එකට එකතු වෙනින් පස්සේදී තමන්ටවත් තේරෙන්නේ නැහැ තමන් සංසාරයේට කොයිතරම් භයානක විපද්ද තමන් ජීවිතයට එකතු කරගන්නේ කියලා. අර අපේ පින්වුතුන් අපි නිතර මතක් කරලා තියෙනවා වස්සකාර අමාත්‍යවරයාගේ කතාව. වස්සකාර අමාත්‍යවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ පිළිබඳ වැරදි සිතක් උපදවාගෙන ආරූපාවාදයක් කරනවා. වස්සකාර අමාත්‍යවරයා කියන්නේ කච්චායන හාමුදුරංගව දැකලා හරියට මහා කළුවඳුරෙක් වහින වගේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඔක දැනගෙන වස්සකාර අමාත්‍යවරට කියනවා, ඔය වස්සකාර කච්චායන හාමුදුරංගෙන් සමාව ගත්තේ නැති වුණොත් ඔය වේළුවනාරාමයේම කළුවඳුරෙක් කියලා උපදිනවා කියලා. එතකොට ඒ වෙලාවේ බලන්න වස්සකාර අමාත්‍යවරයා මොකද්ද ගත්තු තීරණේ? පාරවල් දෙකක් තියෙනවා. එකක් සමාව ගන්න පුළුවන්, සමාව ගත්තොත් නිදහස් වෙනවා. සමාව ගත්තේ නැති වුණොත් තමන්ට ඊළඟ ජීවිත ලොකු දුකක් විඳින්න වෙනවා. ඒ වෙලාවේ පිඟත්නි ඒකෙනා සමාව ගත්තේ නැතුව ගිහිල්ලා මොකද කළේ? වේළුවනාරාම වටේටම පළතුරු ගසී දෙව්වා. බරණමි කෙලෙස් අපිව කොයි තරම් භයානක තැනකට අරගෙන යනවද? ඒකයි මේ හිත නොහික්මුණු කුළු මීමෙකුට භාගතුරන්ස උපමා කරේ. හික්මීමක් නැති කුළු මීම හැසිරෙන්නේ යම් විදියකටද අපේ හිතත් හැසිරෙන්නේ ආන් ඒ විදියට. අපටවත් පාලනය කරගන්න බෑ හිත හැසිරෙන විදියට. බාහිරව ඉඳගෙන කෙනෙක් දිහා බලනවා වගේ
තමන්ගේ හිත දිහා තමන්ම නිතර නිතර පරීක්ෂා කර කර බලන්න තමන්ට ඇති වෙන සමහර සිතුවිලි පිළිබඳ වැරදි දේවල් වලට හිත යොමු වුණාම බලන්න ඒ හිත තමන්ව කොයිතරම් භයානක තැන් වලට අරගෙන යනවද කියලා ඉතින් ඒවා තමන්ගේ හිත හරියට අවබෝධ කරගන්න නැතු වුණාම තමන් දන්නේ නැතුව මේ භයානක සසරට තමන් ඇදලා දානවා වසකාර අමාත්‍යවරට උනේ ටික වසකාර අමාත්‍යවරයා ඊළඟ ජීවිතේ කළු වඳුරෙක් වුණා ඇයි ඒ තමන්ගේ හිත හඳුනගත්තේ බලන්න පිංගතුනි කෙලස් අපිව කොයිතරම් භයානක තැනකට අරගෙන යනවද මෙන්න මේකට තමයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ ඔන්නෝයි හිතේ ඇතිවෙන මේ කෙලස් මෙතරම් භයානකයි ඒ හිත හඳුනා ගන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න පිංගතුනි බුදුරජාන් වහන්සේ මේ තරම් සුවාසූ දහසක් ධර්ම දේශනා කළේ මොකටද එකම ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න ඒ තමයි හිතේ තියෙන කෙලස් මල නැති කරලා දාන්න ආතාපි වීරිය කිව්වේ ඒකටනේ ආතාපි වීරිය කියලා කියන්නේ කෙනෙකුට රත්තරන් මුද්දක් ලැබුණම ඒ රන්කරුවට ඒ මුද්ද මාලයක් කරගන්න ඕන රන්කරුව මේක කෝවේ දාලා උණු කරලා තමයි මාලේ ගන්න ආන් ඒ වගේ බාගතුරාස් දේශනා කරන්නේ මේ හිත ආතාපි වීරිය වඩන්න කෙලස් පවන වීරිය වඩන්න මේක සසරේ කෙලස් වඩලා 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 දැන් පිංගුතුනේ අපිට මේ පව් වැඩ කරන්න අපිට කවුරුවත් පුරුදු කරන්න ඕනේ සත්තු මරණ එක අපිට පොඩි කාලේ ඉඳලා කවුරුවත් පුරුදු කරේ නෑ මෙහිම අත ගන්න මෙන්න මෙහිම ගහන්න අපිට පුරුදු කරේ නෑ හොරකම් කරන එක අපි පිංගුතු බලන්නේ කවුරු හරි අපිට පුරුදු කළා තියෙනවද අපිට පුරුදු කරේ නෑ බොරු කියන එක අපිට කවුරු පුරුදු කරේ නෑනේ අපිට අර සසර පුරුද්ද නිසා හිත ඒව හොඳට වඩලා තියෙන නිසා පිංගත්නි දැන් අදාළ හේතුව විතරයි අපට ඉස්මතු වෙන්න ඕන අපේ පැත්තෙන් වෙන්න ඕන කාර්යභාරය අපිට කරන්න පුළුවන් ඒ තරමටම අපි මේ හිත පුරුදු කරලා තියෙන්නේ සමහර වෙලාවට අපි හිත අපිටවත් පාලනය කරගන්න බෑ දැන් උදාහරණයක් හැටියට බලන්න උන කෙනෙක් ඉන්නව සුරාවට දැඩි වෙබ්බැයි වෙච්ච මේ සුරාවට දැඩි වෙබ්බැහි වෙච්ච කෙනා පිංගුතුනි තමන්ටම තේරෙනවා තමන් මේ කරන්න ලොකු වරදක් කියලා. ඉතින් සමහර ලාවට බලන්නකෝ එහෙම සුරාවට ඇබ්බැහි වෙච්ච අය ඒ සුරාවෙන් මිදෙන්න මොන දේවල් කරනවද? විවිධ බෙහෙත් වර්ග බොනවා. එහෙම නැත්නම් විවිධ පුද පූජා පවත්වනවා. විවිධ මනෝ වෛද්‍යවරු හම්බෙලා උපදෙස් ගන්නවා. හාමුදුරුවෝ හම්බෙලා බණ අහනවා. තමන්ගේ හිත මේ රැකගන්න එක දැන් තමන්ගේ දරුවෙක් වැරදි වැඩ කරනවා නම් ඒ තව කෙනෙක්නේ දරුවව හදන්න බෑ කියලා කියනවා නම් ඕන තමන්ට පිළිගන්න පුළුවන් මේ වෙන කාවවත් නෙවෙයි තමන්ගේ හිත මේ වරදින් නිදහස් කරගන්න ඕන තැනට එන්න පිංගුතුනි කොයි තරම් දේවල් ඒ මිනිසු කරනවද මම මේක උදාහරණයක් ගත්තේ සුරාවට ඇබ්බැහි වෙච්ච කාරණා විතරයි ඔය වගේ තමන්ගේ ළඟ තියෙන සමහර අකුසල ධර්මයන් තමන්ගේ ජීවිතයේ සමහරලාවට පුරුදු වෙලා තියෙන වැරදි දේවල් මේක වරදක් බව අවබෝධ කරගෙන ඒකෙන් මිදෙන්න අපි කොච්චර වෑයම් කරනවද බලන්නකෝ අපිට කොච්චර වෙහෙස වෙන්න වෙනවද ඒ පුරුදු දේවල් ඒ දේවල් වලින් පිංගොතනි මේ හිත ගලව ගන්න ඒ තරමටම අමාරුයි කියලා කියන්නේ සංසාරේ අපි කොයි තරම් නම් අකුසල කර්ම අපි පුරුදු කළාද අපි හිත හොඳ දෙයකට යොමු කරවන්න බලන්න කොච්චර අමාරුයිද බලන්න හොඳ දෙයකට යොමු කරවන්න කොච්චර අමාරුද ඒක මුල් කාලේ අපි බොහොම අකමැත්තින් බලෙන් අපේ හිතට අපිම නීති රීති පනවගෙන අපි ඒ දේවල් වලට යොමු වෙන්නේ බුද්ධ වන්දනාව කරන එක පටන් ගන්න कोई तरंग मारो नमो ताकुसल कर्मी हिम ने एक समार लाट सुरा पाने करने की नमा मम मियाउरुद्दे अंतिम वितर विनका वितराई सुरा पाने करने आय नवत्त नमा समार लाट हित देड़ी करेगे ने एक ना अर पटंगा तो दे सातियाक नतर कराई देखाक नतर कराई
ඕනම නම් මාසයක් නතර කරයි ආයිත් ඒකට යොමු වෙනවා හැබැයි දැඩිව අර තමන්ට ඕන විදියට හිත පාලනය කරගන්න පුළුවන් අය ඒවයින් මිදෙනවා ඒවට විවිධ උපායවල් පාවිච්චි කළා ඒවයින් මිදෙනවා ඒකට තමයි ප්‍රඥාව තියෙන්නේ හිතට නෙවෙයි මූලික මූලිකත්වයේ දෙන්නේ ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රඥාවට ප්‍රඥාවන්තයා එහෙම ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රඥාවක් තියෙන කෙනා අර කුළු මීමෙක් වගේ හැසිරෙන නොහික්මුණු කුළු මීමෙක් වගේ හැසිරෙන මේ හිතට දැඩි නීති රීති දානවා තමන්ගේ හිතට තමන්ම දැඩි නීති රීති දානවා යාළුවෙක් එකට එකතු වෙන්නේ ඔවුන් එකට හිටියොත් තමයි මට සුරාපානය කරන්න වෙන්නේ එනසොන වර්ජනය කරනවා යාළුවන් එකට ඉන්න එක අන්න ඒ වගේ පිංඔතුණි මේ අකුසලයකට යොමු වෙච්ච වැරදි දෙයකට යොමු වෙච්ච ඵලයක් නැති නිර්ර්ථක දෙයකට යොමු වෙච්ච කෙනෙක් ප්‍රඥාවෙන් ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ තුලින් පෝෂණය වෙච්ච ප්‍රඥාවක් තියෙන කෙනා විශේෂ වෑයමක් යොදවන පිංඔතුණි ඒ හිත මුදව ගන්න නමුතර තව කෙනෙක් කියන්නේ හිත කියන්නේ තව දෙවිනි කෙනෙක් තමන් කියන්නේ තව කෙනෙක් කියලා දෙන්නේක් වගේ තමයි පිංඔතුණි අපේ මේ හිත ඇසිරෙන්නේ අර දෙවිනි කෙනෙක්ව හික්මවනවා ඔහු තමන්ගේ යටතට ගන්න කටයුතු කරනවා වගේ ප්‍රඥාවන්තයා පිංඔතුණි දැඩි වෙහසක් දරනවා මේ හිත රැක ගන්න දැඩි වෙහසක් දරනවා ආන්ගේ කාරණාව අපේ පිංඔතුන් සමහර දිනෙක ජීවිතේ කරලා තියෙනවනම් ඒකට බොහෝ අත්දැකීම් ඇති. තමන්ගේ හිත වැරදි දේවල් වලට යොමු වුණාම ඒ දේවල් වලින් හිත මුදව ගන්න මොන වගේ උපායවල් මොන වගේ ක්‍රමවේද තමන් ජීවිතයට ඒකට එකතු කරගත්තද කියලා. මම මේ මතක් කළේ අපේ හිතේ ස්වභාවය තමන්ට තේරුම් කරගන්න. අපේ පිංගුතුන්ට මේක ජීවිතේට අභියෝගයක් කරගන්න ඕන නම් තමන්ට හිතෙනවන නෑ මම මගේ හිත මට ඕන විදිහට පාලනය කරගන්න මම දන්නවා කියලා අපේ පිංගුතුන්ට පුළුවන් නම් හිතට අභියෝග දීලා බලන්න දැන් තමන් ජීවිතේ මොනවා හරි කරන නරක වැඩ ඇති දැන් සමහර ලාට එහෙම අය කියනවනේ ඇතමෙක් කියනවා මම කාටවත් යටත් වෙලා නෑ මම වැඩ කරන්නේ මට ඕන විදිහට එහෙම කියන බහුතරයක් දෙන හිතට යට වෙලා ඉන්නේ. ඒකෙම නෙවෙයි කියලා හිතනවා නම් තමන්ගේ මොනවා හරි අඩුපාඩුකම මිනිස්සු තමන් දිහා දැකලා කියන බණින ඒක අපි ගත්තොත් ඔන්න තමන් සුරාපානෙට බැහැවිලා. මොනවා හරි වරදි දෙයක් ඇති. ඒතර මේ වැරදි දේ තමන්ගේ ළඟ තියෙන නිසා නිකිනකා තමන්ට දෝෂාරෝපණය කරන්නේ. ඒ වැරදි දේ පිළිබඳ තමන් විමසලා මේක ඇත්තටම වරදක්ද කියලා ඉස්සරලා තමන් දකින්න දැකලා අන්නේ වරද තමන් පුළුවන් නම් හදාගන්න උත්සාහ කරන්නකෝ එතකොට තමන්ට තේරෙවි ඇත්තටම තමන් කවුද කියලා තමන්ගේ හිත තමන්ව යට කරගෙන තමන්ව පාලනය කරගෙන ඉන්න විදිය තමන්ට අවබෝධ වෙවි ඒකෙන් හිත මුදව ගන්න කොච්චර අමාරුද කියලා කටයුතු කරද්දී ඒක කෙනෙක් පස්පව්ක වෙන්න පුළුවා කෙනෙක් තමන්ගේ ජීවිතේ පුරුදු වෙච්ච යාමෙන් පුරුදු වීම වෙන්න පුළුවා මොනවා හරි දෙයක් වරදක් කියලා හිතෙනවා නම් ඒ වැරදි දෙයින් හිත මුදව ගන්න උත්සාහ කරන්නකෝ ඒක කොයිතරම් අමාරුයිද කියලා තේරෙනකොට දැනෙවි තමන්ගේ හිත තමන්ව කොච්චර යට කරගෙන ඉන්නවද කියලා මම අද මේ දේශනාවට මූලික කරුණු ටිකක් මම මේ මතක් කළේ පිංගුතුනි මේ අර අනංගන සූත්‍රයේදී අපි පැහැදිලි කළේ අන්න ඒක වටහා ගන්න ප්‍රඥාවන්තයා තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් තමන් තේරුම් අරගෙන ඒ අඩුපාඩුකම් වලින් තමන්ගේ හිත නිදහස් කරගන්න උත්සාහ කරනවා අන්න ඒක තමයි මේ ධර්මයෙන් අපට කියලා දෙන්නේ හිත වැරදි තැන්වල පිහිටන එකෙන් නිදහස් කරගන්න එක ධර්මයේ තුලින් අපට නිතර භාගතුනන්සේ කියලා දුන්නන්නේ කාරණාව. ඉතින් පිංගුතුන් දැන් එහෙම කටයුතු කරනකොට
තමන්ගේ මේ හිත අර අකුසලයන් ප්‍රතික්ෂේප කරලා අකුසලයන් වර්ජනය කරලා එහෙම කාලයක් පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා යම් දවසක මේ සබාව දහම තීරණය කරනවා මියාගේ හිතට දැන් ආයේ කෙලෙස් එන්නේ නැහැ කියලා. ඒක කොටස් කොටස් වශයෙන් සබාව දහම තේරුම් කරගෙන එයාව පියවරෙන් පියවර උස්සලා තියෙනවා. ඔන්න එක පියවරක් ඔසවලා තියෙනවා සෝවාන් ඵලයට පත් කරනවා. සබාව දහම තීරණය කරන තවත් පියවරක් ඔසවලා තබලා සකදාගාමි ඵලයට පත් කරනවා. සබහවදාම මේ තීරණය කළා තවත් පියවරක් ඔසවලා තියෙනවා අනාගාමි ඵලයට පත් කරනවා සබහවදාම තීරණය කළා තවත් පිරිස් පියවරක් ඔසවලා තබනවා අන්තිම කෙළවරටම වන අරහත් ඵලයට පත් කරනවා ඒක සබහවදාම අපට දෙන දෙයක් හැබැයි ඒ සබහවදාමට දැනෙනකන් අපි ධර්මයේ තුලින් හැම වෙලාවකම පින්වත්නි මේ කෙලෙස්සිත පුළුවන් තරම් පිරිසිදු කර කර පිරිසිදු කර කර කෙලස් කඩන්න අපි වෑයම් කරන්න ඕන බුදුරජාන් වහන්සේ ධර්මයේ තුලින් කියලා දුන්නේ අන්නේක භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කෙලසේ මේ වගේ මේක කළොත් මෙන්න මේ වගේ නරක තැනකට යනවා මේ වගේ දෙයක් කළොත් ඒක හොඳයි එතකොට ඒ කෙලස් වලින් නිදහස් වෙන්න පුළුවන් හැබැයි නිදහස් වෙන කෙනාට නිවනට මෙහා තියෙන සැපයක් ලැබෙනවා සුගති සම්පත් ලබන්න පුළුවන් සුගතියදී මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ එකින් එක උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් වටහාගෙන දේශනා කරා දැන් අපි පින්වතුනි පොයේ දවසකට සිල් ගන්නකොට කොහොමද සිල් ගන්නෙ රහතන් වහන්සේලා ජීවිතේ ගියත් සතුන් මැරුවේ නැහැ මමත් අද දවසේ මගේ ජීවිතේ ගියත් මම සතුන් මරන්නේ අන්න ඒ ක්‍රමයට තමයි අපි සිල් ගන්නෙ කෙනෙක් උපෝසත දවසේ අට සිල් ගන්නකොට අට සිල් ගන්නේ ඔන්න ඔය කාරණාව ඉතින් මෙනෙහි කර කර රහතන් වහන්සේලා ජීවිතේ ගියත් සතුන් මැරුවේ නේ මමත් අද දවසේ සතුන් මරන්නේ එතකොට තමන්ගේ රහතන් වහන්සේ නමක් වගේ හිතන්න පුරුදු වෙනවා ඒ කියන්නේ සිල් ගැනීමේ මූලික පරමාර්ථය බුදුරජාන් වහන්සේ අපට දේශනා කරේ මොකක්ද? අරහත් ඵලය ලබන දවසේ කිසි පවක් කරන්නේ නැහැ. අන්නේ අරහත් ඵලයට පත්වීමට පෙර පුහුණුවක් තමයි මේ උපෝසත දවසේ සිල් ගන්න එකෙන් අපි කරන්නේ. ඒක තමයි සිල් ගැනීමේ පරමාර්ථය. මේ පුහුණු වීමක් කරන්නේ. ඔන්නෝය පුහුණු වීම කෙලෙස් වලින් හිත මුදවලා මේ තණ්හාවෙන් හිත මුදවලා වැයම් කිරීම යම් දවසක තමයි සබාව දහම තීරණය කරන්නේ මේ කෙනාගේ හිතටයි කෙලෙසෙන්නේ එහෙම තමයි මම අර කලින් කිව්වාගේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ඔසවලා තබන. ତତେ මේ කෙලෙස් අඳුනගෙන ඒ අඳුනගත්තු කෙලෙස් අපි ප්‍රහාණය කරන්න තමයි හැම වෙලාවකම වැයම් කරන්න ඕනේ. ඒක හරි අමාරු දෙයක්. ඒක පින්වතුනි දැඩි වීරියකින් කරන්න ඕන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වීරයවල එක එක මට්ටම් වීරයේ අරහත් ඵලයට පත්වන්න තියෙන වීරියට වඩා ඊට මෙහා තියෙන වීරිය හඳුන්වන්නේ මොන වීරියටද අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කුසල ධර්මයන් කුසල ධර්මයන් උපදවන්න අකුසලානම් පහනාය කුසලානම් උපසම්පදාය එතකොට ඒ අකුසලයන් ප්‍රහාණය කරන්න කුසලයන් උපදව ගන්න දරණ වෑයමට වඩා පිංගතුනි දැඩි වීරියක් තමයි ආරද්ධ වීරිය කියලා කියන්නේ. ඒ ආරද්ධ වීරිය උපරිම තැන කොතනද පිංගත්නි ආරද්ධ වීරිය උපරිම තැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරංග සමන්නාගත වීරිය. ඒ චතුරංග සමන්නාගත වීරිය වඩන ආරයන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මගේ සම මගේ නහර මගේ ඇට ඉතුරු වෙතොත් ඉතුරු වෙත්වා මස්ලේ වියලෙතොත් වියලෙත්වා මම අරහත් ඵලයේ ලබා මිස මෙතනින් නොනැගිටිමි කියන දැඩි වීරියෙන් උන්වහන්සේ වීරිය වඩනවා අන්න
ඒ වීරිය වඩන උත්තමයන් වහන්සේට එක්කෝ අරහත් ඵලය ලැබෙනවා එහෙම නැත්නම් මරණයටපත් වෙනවා ඔය වීරියට තමයි අපි කෙලෙස් හිත නිදහස් කරගන්න කෙලෙස් වලින් හිත මුදව ගන්න මේ කියන වෑයම දරන්නේ ඒක හරි අමාරු දෙයක් හිත හඳුනාගෙන ඒක කළොත් කරන්න බැරි කමන්නේ මේ සවන සංසර්ගය තුළ මේ සංසග්ග කතා පහම සංසග්ග කතාවල මේ කාරණාවල් පහම අන්න එවැනි කරුණු ටිකක් කියලා දෙන දේශනාව මම මේ අද මේ දේශනාවට මේ කාරණාවල් ටික මුලින් අපේ පින්වතුන්ට මතක් කළේ පින්වත්නි බලන්න දැන් මේ සවන සංසර්ගයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසීම තුලින් අහන දේවල් තුලින් සමහර වෙලාවට යම් කිසි කෙනෙකුගේ හිත ඒ කෙලෙස් වලට ඇදගෙන ඒ කිනාව ඒ කෙලෙස් වලට යට කරලම දාන්න පුළුවන් සවන සංසර්ගයේ තුලින් මේකට පින්වතුනි හරි අපූරු කතාවක් භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ තුල විස්තර කරද්දී අටුවාවට එකතු කරලා තියෙනවා මේ අපේ ලංකාවේ සිද්ධ වෙච්ච කතාව පින්වතුනි රුවන්වැලි මහා සෑය අසල එක්තරා විහාරයක හිටියා එක පන්සලක සාමණේරයන් වහන්සේ නම දවසක් මේ පන්සලට ආගන්තුක තෙරුන් වහන්සේ නමක් වැඩම කළා ඇතරම මේ තෙරුන් වහන්සේ රහත් වෙච්ච ආරයන් වහන්සේ නම මේ රහතන් වහන්සේ රහත් බව මේ සාමණේරයන් වහන්සේ දන්නේ නේ නමුත් සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ සමත භාවනාව වඩලා ධාන මට්ටම් 8ටම සමවැදිලා ඉර්ධි ප්‍රාතිහාරය පවා පාන්න පුළුවන් විශේෂ සාමණේරයන් වහන්සේ නම මේ කතාව මම අර අද කලින් කියපු කාරණාවල් වලට පිඟුතුනි ලොකු උපකාරයක් වෙනවා මේ සාමණේරයන් වහන්සේ අර මහතෙරුන් වහන්සේට දැන් උපස්ථාන කරනවා දවසක් සාමණේරයන් වහන්සේ දකිනවා භික්ෂුන් වහන්සේලා රුවන්වැලි මහා සෑය වන්දනා කරලා ගියාම මේ මහතෙරුන් වහන්සේ රුවන්වැලි මහා සෑයට යනවා අපගේ ආරයන් වහන්සේ කොහෙද මේ වඩින්නේ කියලා සාමණේරයන් වහන්සේ තී පසුපසින් ගමන් කරනවා දැන් රහතන් වහන්සේ මහා සෑය ළඟට ගිහිල්ලා එතන වන්දනා කරන හදනකොට සාමණේරයන් වහන්සේ පසුපසින් ඇවිල්ලා උගුර පාදනවා රහතන් වහන්සේ පසුපස හැරිලා බලනකොට සාමණේරයන් වහන්සේව දැකලා අහනවා ආශිමුතුනි දැන් දාවි නමුත් දැන් ඒල ටිකක් වෙලා නමුත් අහනවා දැන් දාවි ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමිනේ ඔබ වහන්සේ පැමිණි වෙලාවෙම තමයි මමත් ආවේ මෙතනට ඊළඟට සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමිනේ ඔබ වහන්සේ මේ මහසෑය වඳින්න දහදන්නේ එහෙමයි ස්වාමිනේ ඔබ වහන්සේට මේ මහසෑය වන්දනා කරන්න මොනවා හරි පූජාවක් ලැබුණොත්ී සතුටු දහනවා මහතෙරුන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි මේ මහසෑය වන්දනා කරන්න යම් පූජාවක් ලැබෙනවා නම් කවුද ඒකට අකමැති වෙන්නේ කියලා අහනවා එහෙනම් ස්වාමිනි මද වෙලාවක් ඔහොම වැඩ ඉන්න කියලා උන්වහන්සේ ඉර්ධියෙන් අර සාමණේරයන් වහන්සේ ඉර්ධියෙන් හිමාලයට ගිහිල්ලා පෙරහන් කඩේකට මල් ටිකක් දාගෙන රහතන් වහන්සේට ගෙනත් දෙනවා රහතන් වහන්සේ පෙරහන් කඩේ මල් ටික අතට අරගෙන කියනවා ආශිමතුනි මල් පොඩ්ඩයි නේද කියලා ඉතින් ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමිනිය ඔබ වහන්සේ බුදු ගුණ ආවර්ජනය කරලා මේ මහසෑයට පෙරහන් කඩේ අනිත් පැත්ත හරවල පූජා කරගෙන යන්න ඔබ වහන්සේට ප්‍රමාණවත් වෙන විදිහට මල් ලැබෙයි කියනවා. දැන් රහතන් වහන්සේ මහසෑය වටේටම ප්‍රදක්ෂිනා කරනවා අර පෙරහන් කඩේ මුව අනිත් පැත්තට හරවලා පිංගතුනි කුඩා පෙරහන් කඩය අනිත් පැත්තට හැරෙව්වම මල් වැටෙනවා හරියට ජල බටේකින් ජල ධාරාවක් එනෝ වගේ නවතින්නේ නැතුව නොනවත්වා මේක දිගට දැන් මේ මහසෑයට මල් වැටෙනවා අර පෙරහන් කඩේ ඇතුළේ දැන් මහසෑයේ මළුවම පිරලා ඉවරයි මල්වලි ඒත් මල් වැටෙන එක නතර වුණේ නෑ මොකද මේ සාමණේරයන් වහන්සේගේ ඉර්ධි අනුභවය රහතන් වහන්සේ ඇවිල්ලා අහනවා ආශිමතුනි මේ මල් වැටෙන එක නතර කරන්න බැරිද ස්වාමිනී පුළුවන් කියලා උන්වහන්සේ නතර කරා දැන් බලන්න මේ රහතන් වහන්සේගේ ළඟ තියෙන නිහතමානීත්වය
අපි අර කලින් කතා කරානේ අධිගම අල්පේචතාවේදී රහතන් වහන්සේලා කවදාවත් ආරයන් වහන්සේලා කවදාවත් පින්වත්නි තමන්ගේ මාර්ගඵල අඟවන්නේ නෑ ප්‍රකට කරන්නේ නෑ ප්‍රකට කරන හැසිරීමක්වත් හැසිරෙන්නේ නෑ දැන් අර රහතන් වහන්සේ නොදැනගෙන දහන්නේ ඔබ වහන්සේ කොයි වෙලාවේද වැඩිය කියලා රහතන් වහන්සේ නොදැනගෙනද පෙරහන් කඩේ අතට ගත්තේ මේ පෙරහන් කඩේ ඇතුලේ මේ මහසෑයේ වහන්නම මල් තියනවා කියලා රහතන් වහන්සේ නොදැනගෙන දහන්නේ ආශ්මතුනි මේ මල් වැටෙන එක නතර කරන්න බැරිද කියලා නමුත් ඒ රහතන් වහන්සේ හැම දෙයක්ම විමසුවේ සිතුවිලි මාත්‍රයකින්වත් අර ආශ්මතුන්ට තමන් මගපලලාභී කියන එක අඟවන්න හොඳ නැති නිසා අන්න ඒකට තමයි සැබෑ අධිගම අල්පේචතාවය කියලා කියන්නේ ඒ වෙලාවේ රහතන් වහන්සේ අර සාමණේරයන් වහන්සේට අවවාදයක් දෙනවා ආයුෂ්මතුනි පෘථග්ජන 이르දී නම් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි ඒ නිසා සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න කියලා අවවාදයක් දෙනවා නමුත් උන්වහන්සේ අවවාදේ පිළිහිටන්නේ උන්වහන්සේ ඒක නොයසුනාසී යන්න යනවා අයර සාමණේරයන් වහන්සේ දන්නේ මීනි රහතන් වහන්සේ නම මට මේ අවවාදය දෙන්නේ කියන එක දන්නේ නේ මොකද තමන්ගේ අර මාර්ගඵල ලැබීම තුලින් තමන් මාන්නයකට ඇවිල්ලා මොකද මේ මාන්නය කියන එක අනාගාමි උනත් තියෙන දෙයක් අනාගාමීන් වහන්සේටත් ਸਰව සම්පූර්ණේම මාන්නේ නැති වෙන්නේ නේ අනාගාමි වෙනකොටත් තියෙන දෙයක් මේ මාන්නය එතකොට හිතන්න මේ සාමණේරයන් වහන්සේට තමන්ගේ මාර්ගඵල පිළිබඳ කොච්චර මාන්නයක් ඇද්ද තමන්ගේ ධානයන් පිළිබඳ තමන්ගේ 이르දි ප්‍රාතිහාරයන් පිළිබඳ තමන්ට කොච්චර මාන්නයක් ඇද්ද අහසින් යන්න පුළුවන් හිමාලයට යන්න පුළුවන් අර වගේ මල් ගේන්න පුළුවන් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද ඒ තුල කොච්චර මාන්නයක් ඇද්ද පින්වත්නි සාමණේරයන් වහන්සේ අර මහතෙරුන් වහන්සේගේ අවවාදෙ නොයසුනාසේ තنين වැඩියා ඊළඟට ආයමත් දවසක මහතෙරුන් වහන්සේ ගමට පිඬු පිරිස වඩිනවා සාමණේරයන් වහන්සේ මොහොතක් ඉඳලා උන්වහන්සේ පයින් ගමට වැඩියම සාමණේරයන් වහන්සේ 이르දීන් අහසින් ගමට පිඬු පිරිස වඩිනවා දෙවන දවසේ මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේට අවවාද කළා ආයුෂ්මතුනි පෘථග්ජන 이르දී නම් සිහිය නැති තැන ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් ඔබ සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් අනාගත යම් දවසක එක ඇහැක් අන්ධ කාන්තාවකගෙන් කැඳ බොන්න වෙයි කියනවා සාමණේරයන් වහන්සේ දා ඒ අවවාදය අහන් ඉඳලා කියනවා ස්වාමීනි එහෙම දේවල් කොහොමද මට වෙන්නේ කියලා ඇයි තමන් පිළිගන්න සූදානම් නැහැ තමන්ට කෙලෙස් පාලනය කරන්න තියෙන හැකියාව ගැන තමන් දන්න නිසා තමන් පිළිගන්න සූදානම් නැහැ ගොඩක් පිංගුතුනි අවවාදේ පිහිටන්නේ නැති අය මේ වැරදි දේවල් වලට යොමු වෙන්නේම උන්වයි කාරණාව නිසා මොකද තමන්ගේ හිත පිළිබඳව අර අවවාද දෙන කල්යාණ මිත්‍රයන්ට වඩා විශ්වාසය තබනවා ඒකයි ධර්මයේ සඳහන් කරන්නේ මේ කල්යාණ සම්පවංකතා කියන ගුණය කල්යාණ මිත්‍රයෝ ලැබිලා ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් යම්කිසි උපකාරයක් ලබනකොට ඒ කල්යාණ මිත්‍රයෝ ලැබිලා අපි උපකාර ලබන දවසේ අපතුල තියෙන ඕන ගුණයක් දියුණු වෙලා ඒකට කියනවා කල්යාණ සම්පවංකතා කියලා කල්යාණ මිත්‍තතා කල්යාණ සහායතා කියන මේ දෙක යම් දවසක අපි ලබනවා නම් ඔය ලබන දවසේදී අපි ළඟ තියෙන ඕන කල්යාණ සම්පවංකතා කියන ගුණය දියුණු කරගෙන දැන් මේ සාමණේරයන් වහන්සේ අර මහතෙරුන් වහන්සේට කියන අවවාදය දුන්නම ස්වාමීනි මම වගේ කෙනෙකුට කොහොමද එහෙම දේවල් වෙන්නේ ඇයි මහතෙරුන් වහන්සේ කිව්වේ සිහියෙන් කටයුතු නොකළොත්
අනාගත එකහ කන්ද කාන්තාවකින් කැදබොන්න වෙනවා කියලානේ. නමුත් වැඩි විස්තර අහන්න ගියෙත් නෑ. තමන්ගේ හිත පිළිබඳ තමන්ට විශ්වාසයක් තියෙනවා. අර සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රයාගේ වචනයට වඩා ගොඩක් දිනෙකට ජීවිතේ වැරදුනා නම් තමන්ට වැරදුණු තැන නැවත ආවර්ජනය කරලා බලන්න මට මොකක් නිසාද වැරදුනේ කියලා. ඒ වැරදුණු මුල ආවර්ජනය කරලා බැලුවොතින් තමන්ට තේරෙවි තමන්ගේ තිබෙන හිතට වසඟ වෙලා හිතට යට වෙලා සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ අවවාදෙහි නොපීටවු නිසා තමයි තමන්ට වැරදුනේ කියන එක තමන්ට තේරෙවි. බොහෝ දිනෙකගේ වැරදි ජීවිතය ආපස්සට ආවර්ජනය කරලා බැලුවොත් ඒක තමයි හේතුව. සාමණේරයන් වහන්සේ ඉදත් අවවාදෙ පිළිගත්තේ නේ. ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා සත්පුරුෂේ කල්යාණ මිත්‍රේ තමන්ට ලැබිච්ච කෙනෙකුට අවවාදයක් දෙනවා නම් උපරිම අවවාද කරන්නේ දෙවතාවයි. එතනින් යහපැත්තට අවවාද කරන්නේ නැහැ කියලා. පින්වත්නි මජ්ක්‍ධිම නිකායක සූත්‍රයක සඳහන් කරනවා කෙනෙකුට කෙනෙක් අවවාදයක් දෙනකොට ඒ අවවාදයේ දෙන කෙනාට එකට එක කියනවා නම් අවවාදයේ දෙන කෙනා කියන කාරණාවට වඩා වින කතාවක් කියනවා නම් ඒක කියද්දී ඒකට කේන්ති ගන්නවා නම් ඒ කල්යාණ මිත්‍රයා එතනින් යහපැත්තේ ඒ කෙනාට අවවාද කරන්නේ නැහැ කියලා. පින්වත්නි සාමණේරයන් වහන්සේ ඒත් අවවාදේ පිළිထන්නේ නැතුව කටයුතු කළා. දවසක් අහසින් ගමන් කරනකොට මේ සාමණේරයන් වහන්සේට ඇහෙනවා එක්තරා කාන්තාවක් නානගමන් ගීතයක් කියනවා. අර ගීතය ඇහෙනකොටම ඒ ගීතය ඇහෙනකොටම පින්වත්නි සාමණේරයන් වහන්සේට යටවිලා තිබිච්ච නීවරණ ධර්මයන් අර ගීතයට හිත ගිහිල්ලා නැවත බලවත් වුණා. ආන්න බලන්න සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු නොකරනකොට වෙන විපාක. අර අපි අනංගන සූත්‍රයේදී කිව්වනේ මේ දැඩිකිලස් සහ දැඩිකිලස් නැති අය කියලා. මේ දැඩිකිලස් නැති අය කියන්නේ මෙනි මේ වගේ අයට. කිලස් තියෙනවා. හැබැයි තියෙන යටවිලා තමන්ට තියෙනවද නැද්ද කියන එකවත් තමන්ට අඳුනගන්න බැරි මට්ටමට තියෙන්නේ. යට වෙලා තියෙන්නේ. හැබැයි යම් සිදුවීමකදී තමයි තමන්ට තේරෙන්නේ තමන්ට කෙලස් තියෙනවා කියලා. අර ධර්මී භාග්‍යතුන්න්සේ විශේෂයෙන්ම දේශනා කරලා තියෙනවනේ එක සූත්‍රයක තමන්ට සිහිය තියෙනවද කියලා බලන්න නම් විපත්තියක් වෙන්න ඕන. සීල වසනයක් එහෙම නැත්නම් අංග වසනයක් එහෙම නැත්තම් භෝග වෙසනයක් ඥාති වෙසනයක් ඔය වගේ මොනෝhari වෙසනයක් ආපිලාවට තමයි තමන්ට කොයිතරම් සිහිය තියෙනවද කියන එක තමන්ට තේරෙන්නේ. ඒ ඇතිවෙච්ච වෙසනියත් එක කටයුතු කරන විදියත් එක්ක. කෙනෙක් සිල්වත්ද කියලා බලන්න දීර්ඝ කාලයක් ඇසුරු කරන්න ඕන. කෙනෙක් ප්‍රඥාවන්තද කියලා බලන්න ඒකෙනත් එක වාද කරන්න ඕන. ඒකෙනත් එක සාකච්ඡා කරන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ ප්‍රඥාවන්තද කියලා. මිනි මෙතන මේ සිහිය තියෙනවද කියන කාරණාව තමන්ට තේරෙන්නේ ව්‍යසනයක් එනකොට කියලා කියන්නේ ඒ ව්‍යසනය එන්නේ නැති තාක්කල් කෙනෙක් දිහා බලලා තීරණය කරන්න බෑ මේ කෙනාට හොඳට සිහිය තියෙනවා කියලා. මොකද දැන් අර සාමණේරයන් වහන්සේ ධ්‍යාන ශක්තියෙන් තමයි අර කෙලෙස් යට කරගෙන ඉන්නේ. මොකද ධ්‍යාන වඩන කෙනා මේ පංච නීවරණයන් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ යට කරගෙන ඉන්නේ. හැබැයි මොනවා හරි අරමුණක් ආපු ගමන් අර තුඹස ඇතුලේ ඉන්න සර්පියෝසේ වහාම පිංගුතුනි උඩට එනවා. අවස්ථාවක් නොවෙන තාක්කල් පිංගත්නි ඒ අයට කියන්න බෑ මගේ කෙලෙස් මම යට දමණය කරලයි තියෙන්නේ කියලා. මගේ හිතේ කිලිස් ඇති වෙන්නේ නැහැ කියලා. පිඟුතුන ධර්මයේ ගොඩාක් බලන්න සමහර කතා තියෙනවා. බොහෝ කතාවල සමහරට බුද්ධෝත්පාද කාලවලදී ඇතිවෙච්ච කතා, අබුද්ධෝත්පාද කාලවලදී ඇතිවෙච්ච කතා, සමහර වෙලාවට ওই ස්ත්‍රී නිසා, ওই වගේ ප්‍රශ්න නිසා බොහෝ දෙනෙක් බොහෝ ධානලාභී අයගේ ධාන නැතිවෙච්ච අවස්ථා තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ ආරණ්‍යවල විශේෂයෙන්ම අබුද්ධෝත්පාද කාලවල කැලෑවල් වල
මේ ඍෂිවරු ජීවත් වෙන්නේ. එතකොට අර බාහිර සමාජයත් එක්ක තියෙන ගනුදෙනු ගොඩක් අඩුයි. ඉතින් උන්වහන්සේලා එහෙම වනගත වෙලා ජීවිතය ගත කරන්නේම අර උපාදානියන්ගෙන් හිත මුදව ගන්න. ඒ කියන්නේ අපි අර චන්දූපම සූත්‍රයේදී දේශනා කළේ හිත විවේකීව තබා ගන්න හිත කෙලෙස් වලින් මුදව ගන්න ආරණ්‍යක ඉඳීම ඒ කිනාට ලොකු පහසුවක්. අපි පුද්ගල වර්ග හතරක් පැහැදිලි කරානේ. ඒතොර එතනදී ආරණ්‍යක ඉන්නවා. හැබැයි ආරණ්‍යක හිටියට හිතනොත් කෙලෙස් මිදව ගන්න ඕන. ඒ වගේම තමයි ආරණ්‍ය තුල ඉඳීම තුලත් කෙලෙස් මුදවගෙන ඉන්නේ. හැබැයි ආරණ්‍ය ඉන්න ගමන් කෙලෙස් ගැන හිත හිත ඉන්නවා නම් හිතින් නිදහස් වෙලා නැහැ. හැබැයි කයින් නිදහස් වෙලා. නමුත් කයිනුත් නිදහස් වෙනා වගේම හිතිනුත් නිදහස් කරගන්නට ඕන. දැන් මේ සාමණේරයන් වහන්සේ කවදාවත් අසපු නැති නොවින්දපු සැපයක් තමන්ට දැනෙනකොට එවැනි ශබ්දයක් තමන්ට ඇහෙනකොට අර තමන් කලින් පුරුදු කරලා නැති කෙලෙස් ධර්මයක් නිසා එක පාට මරක අහපු ගමන් සිහිය නැති වෙනවා. දැන් සමහර වෙලාවට බලන්න කෙනෙක් ජීවිතේ කවදාවත් නොවිදපු ආහාරයක් අනුභව කරාම ඊ ආහාරය අනුභව කරනකොට සමහර ලාවට තමන්ට තියෙන සිහිය නැති වෙන අවස්ථා තියෙන පුළුවන්. නොවිදපු දියක් විඳිනකොට තමන්ට සිහිය නැති වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. අර එක රජ කෙනෙක් ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කර කර හිටියේ. නමුත් එක්තරා දවසක ස්ත්‍රියක් එක්ක මේ කාම සේවනී යෙදිලා ඒ ඇතිවෙච්ච ප්‍රීතියට රජු මොකද කළේ? සියලු පුරුෂයන්ව මරන්න තීරණය කළා. ତොර සියලු ස්ත්‍රීන් තමන්ට අයිති කරව ගන්න. මොකද කවදාවත් නොවිඳපු ඒ කෙලෙසේ තමන් වින්දම්. දැන් මේ සාමණේරයන් වහන්සේ කවදාවත් නොවිඳපු දෙයක් තමයි මේ විඳින්නේ. ගීතයක රසයක් කලින් අහලා ඒක හිතින් දැනගෙන සිහියෙන් කටයුතු කළා නෑ යට කරගන්න. ඉතින් නොවිඳපු දෙයක් විඳින්න පටන් ගත්තම ඒකට දන්නේම නැතුව හිත ඇලෙනවා. ඒ ඇලෙන්නේ ධානයේ තියෙන අඩුපාඩුවක් නිසා නෙමෙයි සිහියේ තියෙන අඩුපාඩුවක් නිසා. අර ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාවයි ප්‍රඥාවයි සමානව තියෙන්න ඕන. ඔය දෙකෙන් මොකක් හරි අඩු වැඩි වුණොතින් ඕනම කෙනෙක් අනුතුරකටපත් වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ශ්‍රද්ධාව බලවත් වෙලා ප්‍රඥාව යට වුණොත් මෝඩ වැඩ කරනවලු. ප්‍රඥාව බලවත් වෙලා ශ්‍රද්ධාව යටපත් වුණොතින් කපටි වැඩ කරනවා. ඊළඟට සමාධියයි වීරියයි කියන මෙන්න මේ දෙකත් සමානව තියෙන්න ඕන. මොකද සමාධිය බලවත් වෙලා වීරිය අඩු වුණොතින් අලසෙක් වෙනවා. ඊළඟට වීරිය බලවත් වෙලා සමාධිය අඩු වුණොතින් කලබල කෙනෙක් වෙනවා. එතකොටත් මාර්ගයට බාධාවක් වෙනවා. හැබැයි ධර්මයේ සඳහන් කරනවා පින්වත්නි, සිහිය කියන එක සෑම ව්‍යංජනයකටම ලුණු දානෝ වගේ සිහිය කියන එක සෑම වෙලාවකම උපරිම උසස් මට්ටමකට තියාගන්න ඕන. සිහිය කියන එක සිහිය තමයි ප්‍රධාන වෙන්නේ. ඒකනේ මේ සතිපට්ඨානයි කියලා වෙනම තියෙන දේශනාව. සිහිය කියන එක අනිවාර්යම අවශ්‍යයි. එතකොට දැන් මේ සිහිය තුල තමයි අර තමන්ගේ ධානයේ රැක ගන්න පුළුවන් රක්ෂණාවරණයේ තියෙන්නේ. සිහිය නැති වෙච්ච ගමන් හරියට රක්ෂණාවරණේ නැති වුණා වගේ. මේ සාමණේරයන් වහන්සේට උණ යාංගී ටික බලනකො අන්තිමට වෙන ටික සාමණේරයන් වහන්සේගේ නීවරණයන් බලවත් වුණා. උන්වහන්සේගේ හිත කෙලෙස් වලට ඇලුනා. උන්වහන්සේගේ ධානයේ බිඳුනා. ඉරදී නැති වුණා. පුළුන් කුරුළු පිහාටුවක් අහස ඉඳලා වැටෙන යම්සේද ආන් ඒ ක්‍රමයට පොළොවට පතිත වුණා. වැටුනේ අර ස්ත්‍රිය නාන ගන්තොටට. ස්ත්‍රිය නග්නව නාන්නේ. ස්ත්‍රියගේ රූපයේ දැකලා තමන්ගේ කිලස් තව තව බලවත් වුණා. දැන් මේ සාමණේරයන් වහන්සේ මේ කවදාවත් විඳපු දේවල් නෙවෙයි නොවිඳපු දේවල් බලවත් වුණා කිලස්. එහෙම බලවත් වෙලා බලන මේ හිත කොයි තරම් නොහික්මුණුද? අර කණුවක ගැට ගහලා තියෙනා වගේ ගවයා සතුන්ව කණුවක ගැට ගහලා තියෙනා වගේ
සිහිය නැමැති කණු වෙමේ හිත ගැට ගහලා තිබුවේ නැති වුණොත් දන්නේම නැතුව පිංඔතුනේ අපි කෙලෙස් වලට ඇදගෙන යනවා. මේ සවන සංසර්ගයේ කිව්‍යාන් එකයි. සාමණේරයන් වහන්සේ දැන් අර ස්ත්‍රී කිරිහි ඇල්මින් කටයුතු කරන්නේ. ඒ වෙලාවේදී සාමණේරයන් වහන්සේ ඇය එක කැමැති කරවගෙන උපවිදි වෙලා ඇයත් එක්ක විවාහ වෙනවා. මුලින් මුලින් ස්ත්‍රිය කරුණු දක්වනවා. ස්වාමීනි ගිහි ජීවිතය කියන්නේ මේ වගේ බන්ධන සහිතයි. ඔබ වහන්සේ ගොයි ජීවිතය හොම් වැඩි ඉන්නේ කියලා ස්ත්‍රිය නොඑක් නොඑක් ආකාරي අවවාද දෙනවා. නමුත් පිළිගන්නේ. ගෙදර ගියාම ස්ත්‍රියගේ පියත් අවවාද කරනවා. ඒත් පිළිගන්නේ නැහැ. මොකද දැන් කෙලෙස් වලින් හිත මේ කෙනාගේ හිත දැන් කෙලෙස් වලින් පාලනය කරන්නේ. ඊළඟට උපවිදි වෙලා ඈත් එක විවාහ වෙලා විවාහ ජීවිතය ගත කරා. දැන් එකිනෙකාගෙන් ආහාර ලැබෙන්නේ උත්සාහ අරගෙන තමයි තමන්ගේ ආහාර පාන ටික සකස් කරගන්න ඕන. දැන් කර්මාන්තයක් කරනවා. එක දවසක් බිරිඳ වැඩ කරන තැනට ආහාර ගෙන ප්‍රමාද වෙනවා. මොකද වෙලාවට කාල බිලි හිටපු පුරුදු කෙනෙක් නේ. ඉතින් එක දවසක් ඒ තැනට ආහාර ගෙන ප්‍රමාද වෙච්ච නිසා අර බිරිඳට ප්‍රමාද වෙලා ආපු නිසා අර මිනිස්සයා දොස් කිව්වා. ඒකට කේන්ති ගියපු බිරිඳත් ස්වාමියාට දොස් කිව්වා. ඒකට කිපිච්ච ස්වාමියා ඒ වෙලාවේ ලීයක් අතේ තියාගෙන පිහියකින් උල් කර කර හිටියේ. ආපු කේන්තිය එකපාරටම නවත්ත ගන්න බැරුව අතේ තිබිච්ච ලී කැල්ලෙන් විසිකල්ල ගැහුවා. ගහපු ලී කැල්ල ගිහිල්ලා වැටුනේ වැදුනේ අර කාන්තාවගේ ඇහි. ඇහැ කඩාගෙන ඇහැ ඇතුළට ලීය ගියා. ආන්න ඒ සිදුවීම දැකපු මේ මිනිස්සේ එක පාරට බිම වැටිලා මහ හයියෙන් කෑ ගගා අඬන්න පටන් ගත්තා. මිනිස්සු ඇවිල්ලා හිත සනසනවා. කමක් නෑ දැන් අඬන්න එපා. අපි කොහොම හරි නුඹගේ බිරිඳව සුව කරගමු කියලා. මොකද මිනිස්සු හිතන්නේ තමන්ගේ අතින් බිරිඳගේ බිරිඳට අනතුරක් වෙච්ච නිසා ඒකට අඬනවා කියලා. නමුත් මේ මිනිස්සු අඬන්නේ ඒකට නෙවෙයි. ඔහු අඬන්නේ එදා තමයි ඔහුට මතක් වුණේ තමන් මහණ වෙලා ඉන්න දවසේ තමන්ගේ ළඟට ඇවිල්ලා දෙවතාවක්ම අවවාද කළේ රහතන් වහන්සේ නමක් කියලා. දැන් ප්‍රමාදයි. බලන්න පින්වතුනි මේ කතා මේ ධර්මයට සංග්‍රහ කරලා අපිට එව්වේ අනේ අර හාමුදුරුව එහෙමද ධානලාභියෙකුටත් එහෙම වෙනවද කියන එක හිතන්න නෙමෙයි. ඒ කතාව ධර්මයට එකතු කරලා අපිට කියලා දුන්නේ අපේ හිත හඳුන ගන්න. එවැනි ධානලාභී ආකාශචාරී උත්තමේකුත් ඔය වගේ හිත කෙලෙස් වලට ඇද ගන්න සුළු නම් සිල්පද පහවත් ආරක්ෂා කරගන්න බැරි. පිංගුතුනි අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න සිල්පද ටිකවත් හරියට ආරක්ෂා කරගන්න බැරි. අපේ පිංගුතුන් කල්පනා කරගන්න අපේ හිත කෙලෙස් වලට ඇද ගන්නවා කියන එක නම් කතා කරන දේ කොත් නැති තරම්. එහෙනම් සසර කොච්චර භයානකද කියලා කියන්නේ ආන් ඒකයි. ඒකයි මේ කාරණාවෙදි පැහැදිලි කරේ සවන සංසර්ගය කියලා කියන්නේ මේ අහන දේවල් තුලින් මේ කෙලෙස් හිත අවුස්සවලා මේ සංසාරයට ඇදලා දාන්න පුළුවන්. මේ සංසග්ග කතා කිව්වේ පළවෙනි එක ආන්නෝයි කාරණා. එතකොට අපිට ඒකේ හතරක් තව සාකච්ඡා කරන්න තිබෙනවා. අපි ලබන සතිය දේශනාවේදී ඒ හතරත් අපි සාකච්ඡා කරමු. ඒතර අද දවසේ මම මේ පිංගුතර පැහැදිලි කරේ අර මූලිකවම දේශනාවේ ආරම්භයේදී කරුණු ටිකක් පැහැදිලි කරේ අනංගන සූත්‍රයේ නැවත මතක් කරලා තමන් හැම වෙලාවකම අරහත් ඵලය ලබන දවස වෙනකම්ම පිංගුතුනි හිත පිළිබඳ විශ්වාසයක් තියාගෙන කටයුතු කරන්න එපා. හැමදාම හැම වෙලාවකම හිතන්න මේ හිත කියන්නේ භයානක හතුරෙක් තමන්ට. හිත නපුරු තැනකට අරගෙන ගියොත් හිතට කෙලෙස් වෙන දොරවල් ටික ඇරලා දැම්මොත් හිත තමන්ට භයානක හතුරේ. භාග්‍යතුන් වහන්සේ කිනර දේශනා කරේ බලවත් හතුරෙකුට හතුරුකමක් කරනවට වඩා වෛරී පුද්ගලයෙකුට වෛර කරනවට වඩා බලවත් වෛරී පුද්ගලයෙකුට වෛර කරනවට වඩා මේ ලෝකේ භයානකම දේ මොකද්ද? තමන්ගේ හිත අකුසලී පිහිටුව ගන්න එක. තමන්ගේ හිත
අකුසලේ පිහිටුව ගන්න එක යම් විටක තමන්ගේ හිත අකුසලේ පිහිටුව ගත්තොත් ඒ හිත තමන්ට දඬුවම් කරනවලු අර හතුර හතුරුකම් කරපු කෙනාට දඬුවම් කරනවට වඩා හතුරේ හතුරෙකුට යම් වෛරයක් කරලා අනතුරක් කළොත් ඒ හතුර තමන්ට කරදර කරපු කෙනාට දඬුවම් කරනවා ගහවි අතපය කපාවි උපරිමෝන මරලා දාවි එතකොට මේ ජීවිතෙන් මේ මිනිස්සයා පළිය අරගෙන ඉවරයි හැබැයි ඔය මිනිස්සයා ඊළඟ ජීවිතේ ඉපදුනාම අර හතුර හොයාගෙන යන්නේ නැහනේ මේ මිනිස්සයා මට ගිය ජීවිතේ මෙහෙම අනුතරක් කරා ගිය ජීවිතෙත් මම මැරුවා ආයිත් මට මේ මිනිස්සයා මරන්න ඕන මගේ හිතේ තරහ යන්නේ කියලා මරන්නේ නැහනේ හොයාගෙන යන්නෙත් නැහැ ඒ ගනුදෙනු එතනින් ඉවරයි නමුත් යමෙක් හිතින් අකුසල කර්මයක් කළොත් හිත පෙරටු කරගෙන අකුසල කර්මයක් කළොත් ඊ අකුසල කර්මී විපාකය අර එක කාන්තාවක් එළුවෙක් මරනවා තමන්ගේ ස්වාමියාගේ යාළුවෙකුට රසවත්ව කෑමක් හදලා දෙන්න ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ අර මරපු එළුවගේ රෝම ගානට සංසාරේ ඒ කාන්තාව එළුවාත්මවල ඉපදිලා අර එළුව මරපු විදියටම විපාක දුන්නා කියලා බලන්න පිංගතුනි බුදුරජාන් වහන්සේ දේශනා කර එකයි හිත තමන්ට හතුරුකම් කරනවලු අර බලවත් හතුර හතුරුකම් කරනවට වඩා හතුර එච්චර අපිට කරදර කරන්නේ එක ජීවිතය කරදර කරන්නේ නමුත් හිත අපිට කරදර කරනවා ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් ජීවිත කෝටියක් ජීවිත අසංඛ්‍යයක් උනත් අපට හිත දඬුවම් කරනවා ඒ නිසා මේ හිත හඳුනාගෙන කෙලෙස් වලින් හිත හැම වෙලාවකම මුදව ගන්න උත්සාහ කරන්න විශ්වාසයේ තබල නම් කෙලෙස් ගොඩක් ඇති වෙන තැනකට හිත ගෙනියනවා නම් එකවරක් නෙවෙයි දෙවරක් නෙවෙයි සියවරක් නෙවෙයි දහස් වරක් විතර හිතනද මට මෙතනින් වෙන්න පුළුවන් අනතුර වැඩි කියලා දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා දැන් උදාහරණයක් හිටිට ස්වාමින් වහන්සේ නමක් ගමු ඔන්න මුදල් ප්‍රතික්ෂේප කරනවා මුදල් වලින් ඈත් වෙනවා දැන් මේ ස්වාමින් වහන්සේ මුදල් ප්‍රතික්ෂේප කරාට දැන් මුදල් අල්ලන්නේ නැහැ ප්‍රතික්ෂේප කර කර ඉන්නවා හැබැයි අපි හිතමු ඔන්න පන්සලේ ගොඩනැගිල්ලක් හදනවා දායක පිරිස තීරණය කරනවා හාමුදුරන්ගේ යටතේ මේ මුදල් පරිහරණය වෙන්න ඕන සමහර වෙලාවට පින්වතුනි අපි දන්නේම නැතුව එතන තමයි විනාශය පටන් ගන්න පළවෙනි තැන. එහෙම පටන් අරගෙන සමහර ලාවට මුදල් පරිහරණය කරනවා ඒවයින් වැඩේනවා ඊළඟට මදි වෙනවා තව තව දේවල් ඒවට එකතු කරනවා තව තව මුදල් එකතු කරගන්න ක්‍රමෝපායන් පාවිච්චි කරනවා දන්නේම නැතුව ඒ ස්වාමින් වහන්සේගේ ජීවිතේ විනාශයකට යන්න පුළුවන්. ඒ වගේ තමයි ගිහි පැවිදි උපාපි හැම දිනාටම පිංගුතුනි මේ භයානක අනුතර තියෙනවා. ඒ නිසා හැම මොහොතකම හිත පිළිබඳව විශ්වාසයක් තබා ගන්න නැතුව හැම වෙලාවකම හිත පිළිබඳ අවිශ්වාස කරගෙන හිත පිළිබඳ සැකෙන් බලබල පුළුවන් තරම් කෙලෙස් ඇති වෙන තැන් වලින් හිත මොදවගෙන කටයුතු කරන්න වෑයම් කරන්න. එමනම් අපිට සංසග්ග කතාවල තවත් හතරක් සාකච්ඡා කරන්න තිබෙනවා. අපි මේ කාරණාවත් සාකච්ඡා කරමු ඉදිරි දේශනාවල් තුලදී මම මේ කාරණාවද වැඩිපුරම විස්තර කරේ පිංඔතුනි මොකද නිවන් දකින්න නම් අපි වෑයම් කරන්නේ මේ කාරණාවල් මේ විදිහට අවබෝධ කර ගැනීම ඊටාම වටින කාරණාවක් නිසා එමනම් අද දවසේදී අපි දේශනාව නිමවටපත් කරනවා අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව තුලින් රැස් කරගත්තු උදාාර කුසල ධර්මයන්ගේ බලයෙන් දායකත්වයේ දරන පිංඔතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන්ම අද පිංවත් දෙපලක් දායකත්වයේ දරනවා මීට වසර 17කට පෙර අපවත් වී වදාළ අති ගෞරවනීය ගංගොඩවිල සෝම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරලා දහම් පාරමී සංසදේ කලණ මිතුරු පිරිස විසින් ඉතින් අපි හැමදාම අපේ ගෞරවනීය නායක මාහිමි පාණන් වහන්සේට නිරන්තරයෙන්ම පින් අනුමෝදන් කරනවා පුණ්‍යානුමෝදනා කරනවා උන්වහන්සේගේ සසර ගමන සුවපත් කරන්නට අපි නිරන්තරයෙන්ම පින් අනුමෝදන් කරනවා වර්තමානයේදී මේ වසර 17 පුරාවටම පින්තුනි ධර්මයේ තුල යම් කිසි ප්‍රබෝධයක් ඇති වුණාද යම් කිසි දියුණුවක් ඇති වුණා නම් ඒ දියුණුව ඒ ප්‍රබෝධය ඇති උනේම පින්වත්නි
මේ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ සාසනික දියුණුව වෙනුවෙන් උන්වහන්සේගේ කටයුතු කිරීමේ වැයමක් නිසා ගංගොඩල් සෝම නායක හාමුදුරුව අපි මේ කාලේ හඳුන්වන්නේ සංගරාජ හාමුදුරු කෙනෙක් වගේ. මොකද උන්වහන්සේ තමයි වර්තමානයේ මේ ධර්ම ප්‍රබෝධය ශ්‍රාවකයන් වෙච්ච ඔබගේ හදවතට ධර්මී පිහිටුවන්නට උන්වහන්සේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කළේ. බලන වසර 17ක් ගිහිල්ලත් අදටත් මේ පිංගතුන් මේ විදියට නම සිහිපත් කර කර පිංගතුනි අදටත් පිං අනුමෝදන් කරන්නේ ඒ තරමටම උන්වහන්සේ මේ රටට දැනෙන විදියට උන්වහන්සේගේ භික්ෂූත්වයේ කටයුතු කරපු නිසා උන්වහන්සේ කරපු සේවය නම් මම නම් හිතන්නේ නෑ අද මේ ලංකාවේ සියලු මහා සංඝරත්නයකට එකතු කර වෙලා කරන සේවයවත් ඒ කරපු සේවයේ තරම් සේවයක් කරා කියලා මම මේ වර්තමානයේ මේ මහා සංඝරත්නයේ හැලුවට ලක් කරන්නේ නෙවෙයි නමුත් ඇතම කාරණාව ගත්තොත් ලංකාවේ දැනට ඉන සියලු මහා සංඝරත්නයකට එකතු වෙලා කරන සාසනික මෙහෙවරවත් ගංගොඩල සෝමනායක හාමුදුරු කරපු සාසනික සේවයට සමාන කරන්න බෑ ඒ තරමටම අති විශේෂ සාසනික සේවයක් උන්වහන්සේ කළේ ඒක අපිට මෙතන සාකච්ඡා කළේ වසර 17ක් ගිහිල්ලා අදටත් මේ විදියට උන්වහන්සේගේ ගුණානුස්මරණ පින්කම අඩුගානේ දෙසැම්බර් මාසයේදී හරි මතක් වෙලා කරන්නේ නිතර නිතර අපිට බොහෝ ශ්‍රාවක පිරිස මුණ ගැහෙනවා අපි පෞද්ගලිකව දන්න සමහර පිරිස් ඉන්නවා උන්වහන්සේගේ මේ ගුණානුස්මරණ පින්කම අදටත් තමන්ගේ ශක්ති ප්‍රමාණින් කරන පිරිස මොකද උන්වහන්සේ ඒ තරමටම තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ තුලින් ජීවත් වෙන්නට ධර්මය තමන්ගේ ජීවිතයට ධම්මානුදම් ප්‍රතිපදාවකට හරව ගන්න උන්වහන්සේ අපට පුරුදු පුහුණු කළා කියන ඒ කෘතගුණ සැලකීමට අදටත් උන්වහන්සේට පින් අනුමෝදන් කරන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉතින් අපි එකම හඬින් සාදුකාර දීලා උන්වහන්සේට අදත් අපි පින් අනුමෝදන් කරමු. අපි අපගේ සාසනික ජීවිතය තුළ රැස් කරගත්තු සියලුම පින උන්වහන්සේට අනුමෝදන් වේවා. දැනට ලංකාවේ වර්තමානයේ මේ වසර 17 පුරාවටම ධර්මයේ තුල සාසනීය තුල යම් ප්‍රබෝධයක් ඇති වුණා නම් ඒ ප්‍රබෝධයේ ඇතිවීමේ මූලිකයා උන්වහන්සේ. එහෙනම් අපි හැම දිනම රැස් කරගත්තු සියලුම පින උන්වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේ මේ පින අනුමෝදන් වේවා. මේ දහම් පාරමී සංසදේ කලණ මිතුරු ඒ සත්පුරුෂ පින්වත් පිරිස රැස් කරගත්තු ඒ සියලු පිනත් අනුමෝදන් වේවා. අපි අපගේ සාසනික ජීවිතය තුළ රැස් කරගත්තු සියලු පිනත් උන්වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේගේ සසර ගමන සුවපත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඉතාම පහසුවෙන් කෙටිම කාලයකින් අවබෝධ කරගන්නට මේ උතුම් පින පාරමිතාවක්ම වේවා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දේශිකයන් වහන්සේ වන අපටත් අපේ පින් උතුම් පින් අනුමෝදන් කරලා ආශිර්වාදයේ කළා තියෙනවා. ඒ වගේම ධර්ම දාණයට ඉඩ කඩ වෙන් කරලා දෙන නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ කලණ මිතුරු පිරිස සූදානම් වෙලා සිටිනවා. ඉතින් මේ පින් උතුම් පිරිස දැන් කිහිප අවස්ථාවකදීම මේ විදිහට දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමේ පින්කම තුලින් ලෝකයාට ඒ උතුම් ධර්ම දානයකට උපකාර කරලා ඒ මහත් වූ කුසලයක් රැස් කරගන්නේ. අපි මේ පින් උතුම්ටත් ආශිර්වාදේ කරනවා. දහම් පාරමී සංසදේ කලණ මිතුරු පින්වත් පිරිසට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඔවුන් සිදු කරගෙන යනු ලබන සමාජ මෙහෙවරවල්, සාසනික මෙහෙවරවල් දියුණු කරගන්නටත් රටට, ජාතියට, ආගමට, ලෝකයට අර්ථ සිද්ධිවන යහපත් දේවල්ම කරන්නට ඔවුන් ඒ කරන සියලු වෑයම් සාර්ථක කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් පින්වත් පිරිසක් දායකත්වයේ දරනවා ගණේ මුල්ල පන්සල පාර අංක 70 නිවසේ පදිංචි රමිදු හෙට්ටි ආරච්චි KM නිශාන්ති කියන මෙනි මේ මව්පිය යුවළ. ඒ පින්වත්න් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඒ මව්පිය යුවළගේ අරමුණ අද දින 22 වෙනි ජන්මදිනයේ සමරන වසර 19ක් ආයු වළඳා 2020 සැප්තැම්බර් 7 වන දින හදිස්සියේ මියගිය කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කලින්දු රශ්මික හෙට්ටියාර තම එකම පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් අපි මේ වෙලාවේ ඒ පුතුණුවන්ටත් පින් අනුමෝදන් කරනවා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියෝ ඒ පුතුණුවන්ට අනුමෝදන් වේවා. නිවන් දකින ජීවිතය දක්වාම මෙවැනි අකල් මරණයන් වලටපත් නොවේවා.
සංසාරේ පරම මනුෂ්‍යාවශම භුක්ති විඳින්නට මේ සියලු පින හේතු වාසනා වේවා කියලා අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ඒ මව්පිය දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ඒ දෙමව්පිය දෙපළටත් ආශිර්වාදේ කරනවා. එමනම් රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඒ පින්වත් හැම දිනාටමත් ආශිර්වාදේ කරන ගමන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.